විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත ඇත්ත නැත්ත විදුලි අර්බුදය කියන්නේ මේක අදේ අපි ගන්න නෙමෙයි මේක අවුරුදු ගාන තිස්සේ එන එක අපි මේ පොරවැසිය හැටියට මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන වටපිටාව මේ අප්පුහාමිලා හදලා දුන්නා මේ ප්‍රශ්නේ එන්නේ නැහැ කියන එක තමයි අපේ මතේ විදුලි ඉංජිනේරුන්ගේ උද්ඝෝෂණයක් තුන ගිය සතියේ විදුලි මණ්ඩලයේ ඉස්සරහා ඒකේ පෝස්ටර් ගහන්න කියලා කිව්වා ඇහැලියගොඩ කලාප බාර ඒ ඉංජිනේරුවරයා ඒ පළාතේ මුද්‍රණ ශාලාවට ඒ මුද්‍රණ ශාලාවේ පෝස්ටර් එක print කරන් පස්සේ ඒ පෝස්ටර් පොඩි අඩුපාඩුකම් තියෙනවා පාර ඒකත් එක්ක කතා බහ වුණාන් පස්සේ කොහමද පෝස්ටර් එක ගත්තේ නැයි උද්ඝෝෂණය මේකල කරා ඒතර තමන් ලබා දුන්න ඇනෝම විසිපාරි සහ නොයෙකුත් ආකාර වැඩේ කරපු නිසා මොකද මුදල් ගෙවලත් නැහනේ මේ උද්ඝෝෂණය පස්සේ ඇවිල්ලා ඇහැලියගොඩ කලාපයේ ඒ විදුලි ඉංජිනේරුවරයාගේ අනුදැනුම් මත ඇවිල්ලා ලයිට් බිල් ගෙව්වේ නැහැ කියලා ඒ print shop එකේ විදුලි විසන්ති කරනවා දරුවෝ ශිෂ්‍යත්වයෙන් ලියනවා ඒතර කවුද පිටිපස්සින් ඉංජිනේරුවෝ මේකේ දැන් අපි ඉංජිනේරුවෝ පිළිබඳව දිගින් දිගටම අදයි එක නෙමෙයි එදා ඉඳලා කියනවා ඉංජිනේරුන්ට පුළුවන් අඩුවක් දාන්න අසීර සම්පත්ලා ද්වේෂ සහගතව අපිට චෝදනා කරනවා මේක ඇත්ත කතාව මේකයි කියලා පුළුවන් විදුලි ඉංජිනේරුන්ට කියන්න අපි නියමිත වේලාවට ජනනීය සලස්මක් ඉදිරිපත් කරේ නැහැ අපි නියමිත වේලාවට අපි සූර්ය බලය සහ තාප බලය ගන්න වැඩපිළ අපි හැදුවේ නැහැ අපි හැමදාම දවසකට එපාර්ට්මන්ට් කීයක් මේ රටේ හැදෙනවද දවසට කීයක් මහල් සංකීර්ණවල මේ රටේ පැල්පත් වාසී පදිංචි කරනවද දවසට කී වතාවක් මේ රට නිවාස හැදලා අලුතින් විදුලි ලබා ගන්නවද ඒතර ඒව අලුතින් ලබා ගන්න විදුලි ඒකක ඒවට විදුලිය සැපෙනකොට අර පැත්තෙන් ලැබෙන උත්පාදනය අඩු වෙනව නම් ඒකට වැඩපිළිවෙල මේකල තියෙන්න ඕනේද මේගොල්ලෝ වැඩි කරන් අපි නෑ විදුලි අර්බුදේ දැන් කපන්න එනවා ගමු පෞද්ගලික විදුලි බලා ගන්න විදුලි ලබා ගන්නවට කලින් මේ රටේ විදුලි මණ්ඩලයේ තුන නේද මේ රටේ ඇලදොල ගංගා සූර්ය සුළං වලින් වැඩපිළ හදන්න මේ රටේ දේශපාලන වෙනස් වෙන අවුරුදු පහෙන් පහ මේ රට රාජ්‍ය සේවය වෙනස් වෙන්නේ නෑ මේ රට රාජ්‍ය සේවය වෙනස් වෙන්න ඕනේ මේ රට මාපියාවත් තියෙන නිසා මාපියාවා අද සෞඛ්‍ය වැඩ බරජනක් තියෙනවා අද බලන්න මිනිස්සු රෝගී පීඩාවට පත් වෙලා තියෙනවා සෞඛ්‍ය වැඩ බරජන තුල තියෙන මොකද වැටුප් කරගලේ දැන් ඕක කලින් ආ 2005 ආණ්ඩු කාලේ GMO එක මාද කිව්වේ අපේ දරුවා දාගන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශයේ එක රැයක් පහන් කරේ ඒගොල්ලෝ වාහන පමිට් වලින් ඒගොල්ලෝ රෝගීන්ගේ බෙල්ල ග්‍රහණය කරලා වැඩ වර්ජනය කරා 2005 ආණ්ඩු වෙලා ඒතර ඔය විදුලි මාපියාවත් ඔය විදිහටම ආවා ඒතර මේ සියලු දේවල් මේගොල්ලෝ කරන්නේ මුකුත් මේ කොමිස් කුට්ටි බලාපොරොත්තු වෙන්නේ විදුලි බල මණ්ඩල ඉංජිනේරුවෝ කියන්නේ අම්මයි තාත්තයිගේ සුසංයෝගයෙන් බිහි වෙන කලලයෙන් බිහිවෙච්ච පිරිසක් තමයි උස අධ්‍යාපන ලැබලා ඉංජිනේරුවෝ බලපත් වෙන්නේ එහෙම නැත්නම් වෙනත් ජාතියින් වෙනත් සත්ත කොටස එකතු වෙලා හම්බෙන ජාතියක් නෙමෙයිනේ මොකද ඒගොල්ලෝ විතරක් අමුතු මේක ඇයි ඒගොල්ලෝ රටගෙන කැක්කුමක් නැත්තේ ඇයි ඒගොල්ලන්ට විදුලි සැලසුම් නැත්තේ ඇයි ඒගොල්ලන් දැන් උදාහරණය පන්නේ පිටියේ පැලනවත්ත කියන්නේ මම ජීවත් වෙන ප්‍රදේශය මගේ අන්තර්ජාල ගිරිම තියෙන වැඩිම වීඩියෝ ප්‍රමාණය පැලනවත්තේ නොදන්නා විදුලි කැපීම සහ නොදන්නා මේ වතුර විසඳ කිරීම මගේ වීඩියෝ වල ඇයි එහෙම කරන්නේ එහෙම කරන්න බෑ විදුලි ඒකකයක් සඳහා ගණනය කරන්නේ විදුලි ඒකකයක් සඳහා ලයිබ්‍රරියට අපිට එනවා 35යි 45යි 17යි 27යි එහෙම විදුලි ඒකයක් මේ ගණනය කරන්නේ සේවාවත් එක්ක ඒතර ඒගොල්ලෝ මාසික සේවා අපිට සපයන්නේ නැහැ ඒගොල්ලෝ මාසෙට පැය කීයක් අපිට විදුලි විසඳ කරනවාද ඒතර ඒකේ මිල අඩු වෙන්න ඕනේ නිසා මේකේ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා නිලධාරී මාපියාව තමන්ගේ තිබෙන කුහකම උඩ තමන්ගේ ගිනුම් වලට සල්ලි දාගෙන પરම්පරාහතක් නිවන්ද කියන ගහන ගේමක් කියන එක වගේම සහිතව මම ප්‍රකාශ කරනවා වැරදිනා ඉංජිනේරුන්ට දාන බල නඩු අපි ගා දින බඩු 2016 ඉඳලා මේ විදුලි විසන්දීම සම්බන්ධව අල්ලස් එකට CID එකට අදාළ තැන්කට පැමිණිලි කරපුවා අපි ගාව තියෙනවා එදා ඒවා විමර්ශනය කරා නම් අද මේ ප්‍රශ්නේ නැහැ